Lama ugyane cute kirima sada mema avastavi yadan kibenne mema lama ugyane apita laba deemata moolikawa katayutu kere ape role vaidya hasseni maathmiya ha e wagema danusika podikara maathmage mage pennima yatadi tamai ekollange hitawa kirisa මේ අපිට පරිත්‍යාගයක් හැටියට අපේ දෙමව්පියන් රෝල්ට ලබලා දුන්නේ. ඒ වෙනුවෙන් අපි ඒ සියලුම දෙනාට ගෞරවණීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. Thank you.
අපිට ළම උද්‍යානයක් අවශ්‍යතාවය තිබුණා. නමුත් ඒ අවශ්‍යතාවය තිබුණාට අවස්ථා කීපකින් අපිට ආයතන කීපයක් පොරොන්දු වුණා හදලා දෙනවා කියලා. නමුත් අපිට ඒක ප්‍රායෝගිකව සිද්ධ වුණේ නැහැ. ඇතර ඒ ප්‍රායෝගිකව සිද්ධ වුණ නැති නිසා අපිට අපහසුතාවයපත් වුණා. නමුත් ඒ අවස්ථාව මම හිතන්නේ වෛද්‍ය හාෂි මහත්මිය සහ ඒ කොඩිකාර මහතා එකතු වෙලා මැදිහත් වෙලා අපිට ඇත්තට පරිත්‍යාගශීල කීප දෙනෙක්ගේ උදව් ඇතුව අපිට මේ ළමා උද්‍යානය ලබා දුන්නා. ඒ විවෘත කිරීම තමයි අද දින අපිට ලෝක ළමා දිනේදීම අපිට දෙකක් මේ අවස්ථාව ලැබෙන්නේ. ප්‍රථමයෙන් මම මේ අවස්ථාවට සහභාගී වුණ අපේ කාර්ය මණ්ඩලයටත් කාර්ය මණ්ඩලයේ සමාජිකයන්ටත් විශේෂයෙන් දුවා දරුවන්ටත් ප්‍රථමයෙන්ම රෝහල වෙනුවෙන් මම පිළිගන්නවා. ඊළඟට මේ අවස්ථාවට සහභාගී නොවුණත් අපිට ඇත්තට මේ ළමා උද්‍යානය සකසා දීම සඳහා 17 දිනක් වගේ පරිත්‍යාගශීලීව පරිත්‍යාග ලබා දුන්නා. විශේෂයෙන්ම කාමික නිරුද්ධ මහත්ම මගේ තිස්වාගේ පළවෙනි දරුවාගේ පළවෙනි උපන්දිනයේ වෙනුවෙන් මම හිතාගත්තේ ප්‍රමුඛතාවයේ අරගෙන තමයි අපිට මේ පරිත්‍යාග ලබා දෙන්න කටයුතු කරේ. ඒ වගේම ශාන්ත පෙරේරා මහතා ප්‍රමුඛ 17 දිනක් මේ සඳහා දෙස් විදෙස් මතින් ගොඩක් දෙනෙක් මේ ලංකාවේ නැති අය මම හිතන්නේ. ඒ 17 දිනක එකතු වෙලා තමයි අපිට ඇත්තට ලක්ෂ 3කට ආසන්න මුදලක් ලබා දීලා මේ උද්‍යානයේ වැඩ කටයුතු ආරම්භ කරන්න සහ මේ දිමා කරගන්න අපිට උදව් කරේ. ඉතින් මේ අවස්ථාවට ඒගොල්ලන් සහභාගී නොවුණත් රෝහල වෙනුවෙන් ඒ පරිත්‍යාගයේ සියලුම දෙනා මම මේ අවස්ථාවේ පිළිගන්නවා. දිමෝදර ප්‍රදේශ ගැටලවත් නැති අය තමයි අපිට පරිත්‍යාග කරේ. ඉතින් එහෙම තියෙද්දී ඇත්තට මේ ලෝක මාධ්‍යයේ උතුම් පරිත්‍යාගය තමයි රුට්ට Taman දන්නේ නැති ප්‍රදේශයකට ඒ වගේ ලොකු පරිත්‍යාගය කරලා දරුවන් වෙනුවෙන් අද දිනේ අපි නිම කරලා ලබා දීමට ලැබුණ සම්බන්ධයෙන් මම මේ සියලුම දෙනාට සාක්ෂි දෙනවා ස්තුතියන්ත වෙනවා. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයත් මාතෘකාව සඳහා දායකත්වය දක්වුවා. ඒ ඇයටත් මේක මම අවස්ථාවක් කරගන්නවා ස්තුතියන්ත වෙන්න. චාමික අනුරුද්ධ කියලා එයාගේ පුතාගේ පළවෙනි උපන්දිනයට පරිත්‍යාගයක් කරන්න එයා කැමැත්තෙන් ඉන්නවා. එයා ඕස්ට්‍රේලියාවට පදිංචි. පුතාගේ පළවෙනි උපන්දිනය වෙනුවෙන් එයාට ඕනේ වුණේ ළමා හෝ ලදරු වාක්කුවකට හෝ ඒ වගේ තැනකට කරන්න. එයාමට මුලින්ම කිව්වේ හර්ෂවා කැමතිද ඔයාලට හොස්පිටල් එකට මේ ගන්න, නැත්නම් සුදුසු තැනකට මේ ඩොනේෂන් එක යොමු කරන්න මට උදව් කරන්න කියලා. ඒ අනුව තමයි මම වලකින් ඇහුවේ මොකද කරන්නේ මේක අපි එහෙම කරමුද නැත්නම් නැත්නම් දෙන්න කියලා. මම දන්නවා මම ආපු කියන්නේ මම ඒක හදලා අපි එක අවුරුද්දේ වගේ ආවේ. ඒක අපේ MIC ඩොක්ටර් සෝර කොලේක අය ආපු කාලේ අපිට සතසෙන් එහෙම ඇවිල්ලා මොනාද හොස්පිටල් එකට කරන්න ඕනේ කියලා මම අය කිව්වේ අපිට ළමා උද්‍යානයක් හදලා දෙන්න කියලා. ඒකක් ඇට යෝජනා කරා. නමුත් ඒකට ඒ යෝජනාවකට වෙච්ච දෙයක් නැහැ. ඊට පස්සේ ප්‍රතිචාරයක් කිසිම දෙයක් නැහැ. මගේ ඔළුවේ ඒක වැඩ කරා. මම දන්නවා අයියා එහෙම එකකට කැමති වෙනවා කියලා. ඒකත් ඔළුවේ තියාගෙන තමයි මම ඒක අයියගෙන් අහුවා මොකද මේ ඩොනේෂන් එකද කරන්නේ කියලා. අයියා මගෙන් කීයක් විතර ලැබෙනවා කියලා. ඒ වෙලාවේ එයා කියලා තිබ්බේ බබාගේ බර්ත්ඩේ කෙනෙකුට 5000ක් විතර මුදලක් වෙන් කරනවා කියලා. ඒ කොරෝනා කාලේ. පස්සේ එයා කිව්වා බබාගේ බර්ත්ඩේකට ඒගොල්ලන් පාටි එකක් කරන්න ලෑස්ති වෙලා හිටියා. නමුත් ඒක කරන්න වෙන්නේ මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා ඒගොල්ලන් රටේ. ඒ නිසා ඒ පාටි එකට වෙන් කරපු මුදලක් මේ වෙනුවෙන් දෙනවා කියලා ඊට පස්සේ 80000ක් මුදලක් දෙන්නම් කියලා මම. ඒ වෙනකොට එයාවත් කැමති කරගෙන තිබ්බේ මෙහෙම ළමා උද්‍යානයක් කරන්න. නමුත් 80000කින් අද බැලුවම අයිටම්ස් දෙකක් වගේ ගන්න. ඒකට මේ වගේ තත්ත්වයකට මේක කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා එයාට කැමැත්ත ඇතුව අපි යාගින් ඉස්සෙල්ලාම අහුවා අපි වෙන ඩොනර්ස්ලා සම්බන්ධ කරගත්තට කමක් නැද්ද කියලා. එයා ඒකට අනුමැතිය දුන්නා. එහෙම කතා කරලා අපි කීප දෙනෙක්ව සම්බන්ධීකරණය කරගත්තා. එතනදී අපිට සාමාන්‍යයෙන් ලක්ෂයකට කිට්ටු වෙන මුදලක් ආවා. මගේ ඔළුවේ වැඩ කරේම අපි අයිටම්ස් හතරක්වත් දාන්න නැතුව මේක කරලා තේරුමක් නැහැ කියලා. ඊට පස්සේ අපි කොහමද ඒක කතා වෙනකොට අයියා කිව්වා මේ අපි අයිටම් ගන්න අපි කරලා වැඩක් ගන්න කිව්වා. ඒකට සල්ලි විතර ගත්ත වෙනම වැඩකට ඒ විදිහ තමයි දැන් අද තියෙන මේ තත්ත්වයට අපි හත් කරගන්න පුළුවන් වුණේ. තවත් අඩුපාඩු තියෙනවා.
ඔබතුමා ගමේ කෙනෙක් විදිහට අපේ ළමා උද්‍යානයේ තව අඩුපාඩු තියෙන ඉතින් ඒවා වැඩි දියුණු කරගන්න ගමේ කට්ටිය කැමති නම් පරිත්‍යාග කරන්න ඒ සඳහා යොමු කරන්න ප්‍රධානම වශයෙන් ස්තුතිවන්ත වෙනවා ડોક્ટર මැදවලට මම නෙවෙයි ડોક્ટર මැදවලට මොකද ડોક્ટર මැදවල කැමැත්ත දුන්නේ නැත්නම් ආයතන ප්‍රධානිය වශයෙන් මේ වගේ දේවල් කරන්න අපිට ලැබෙන්නේ නැහැ නෑ නෑ අපිට ඕව කරන්න මොකද ජීවිත පිළිම කියලා කිව්වොත් මේක කරන්න වෙන්නේ නැහැ ඉතින් ඒ ඩොනර්ස්ලට ඒ විදිහට පින් කරගන්න ලැබුණේ ඒගොල්ලන් ඇත්තම ලොකු පිනක් කරේ ළමයි වෙන ළමයින්ව සතුට කරන්න දෙයක් කරලා ඒගොල්ලන්ට මේ ලොකු පිනක් ඒගොල්ලන්ට ඒක කරගන්න ලැබුණේ ડોક્ટર මැදවල ඒකට කැමැත්ත තිබුණ හින්දා ඒකට අවුලෙති තිබුණ හින්දා සහ මගට එන්නේම කරපු හින්දා ඊට පස්සේ ටික ටික සල්ලි මදි වෙනකොට මගේ ඥාති තාත්තලා මාමලා ඔක්කොමලා සම්බන්ධ කරගත්තා ඊළඟට ඉස්කෝලේ යාළුවෝ සම්බන්ධ කරගත්තා ඒ මෙහෙම ගියා කොහමහරි ලක්ෂණයකට ආසන්න දෙලකින් මම හිතනවා සෑහෙන අර පිළිමැස්මෙන් කරගන්න ලැබුණා කියලා ඒ කිසිම දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ අපිට ඒකට ලොකු පිළිවෙත් ගන්නවා නම් හදන්න ශ්‍රමය වෙනුවෙන් අපිට මේවා කරන්න එතකොට අපේ අපි ඒ සම්බන්ධයෙන් රැස්වීමක් කරලා කරනකොට අපේ හොස්පිටල් එකේ ස්ටාෆ් එක කැමැත්ත දුන්නා හරි අපි ශ්‍රමය වශයෙන් යාමු කියලා ශ්‍රමයට යන මුදල ඒ කියන්නේ අපි පිටින් ශ්‍රමය අරගෙන කරන්න ගිය මුදල අපිට සෑහෙන ඉතුරු කරගන්න පුළුවන් වුණා ඔයගොල්ලෝ ඔක්කොමල උදව් කරපු හින්දා ඒකට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි වාට්ටුවට එන ළමයෙක් වුණත් ඕපීඩි එකට එන ළමයෙක් වුණත් අදින් පස්සේ සතුටු වෙයි ඒක මොහොතකට හරි ඒක පොඩි වෙලාවකට හරි ළමයෙක් සතුටු කරා කියන පින අපි ඔක්කොටම තියෙනවා